ගරු ස්වාමීන් වහන්ස මේ වෙසක් සමයේදී නොනැති බෞද්ධයා වඩා දක්ෂ විය යුත්තේ කුමක් සඳහාද? වෙසක් සතිය තුල අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ තුල තිබ්බා වූ ඒ අයෝමයේ කැපවීම මොහොතක් දකින්න. ඉතින් මේ වෙසක් සතිය සමරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරනවා කියන කාරණයයි. එනිසා ඒ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න. නේ කොයිසා කැපවීමක් කොයිසා උත්සාහයක් ගත්තාද කියන කාරණේ අපි නුවණින් දකින්න ඕනේ. මොකද අපි මේ ජීවිතේ යම් සතුටක් ලබනවා නම් මේ බණ ටික අහලා මේ ධර්ම සාකච්ඡාව අහලා යම් සතුටක් ලබනවා නම් එහෙම නැත්නම් මේ භව නිරෝධය කරා යන ගමන තුල ගිහිල්ලා අපි යම් සතුටක් ලබනවා නම් ඒ සතුට අපි ලබන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. අපි මැරිලා නැවත ඉපදෙනවා කියන කාරණේ අපි දැනගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. ඒ වගේම මේසා දුකෙන් පිරුණා වූ සතරපායක් තියෙනවා කියලා අපි දැනගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රියා කියන තරම් ඉහළ සැපයකට යන්න පුළුවන් කියලා සැපයට තියෙන මාර්ගය අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ වගේම මේ ජීවිතයේදී මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වෙන්න මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය අපිට මතු කරලා දුන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේමයි. එනිසා බලන්න මේසා සැනසෙල්ලක් ලබන්න මාර්ගයක් සකස් කරලා දෙන්න ලෞතර බුදුරජාණන් වහන්සේ කොයිසා කැපවීමක් සංසාරය පුරාවට දකින්න නැද්ද කියලා අපි දකින්න ඕනේ. මොකද අපි බුදුරජාණන් වහන්සේ ගැන දකිද්දි අපි දකින්නේ සිධවත් කුමාරයා හැටියට හිටියා, ගිහිගය හැර ගියා, සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන කාරණේ විතරයි. ඉන් එහා අප්‍රමාණර පාරමී ධර්මයන් පුරණ කාලේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ගණක් ආවා වූ ගමනේ උන්වහන්සේ කරපු කැපවීම අපි දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පසුකාලීනව ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ පාරමී ගමනේදී මම මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා ආනන්ද කියලා. මම මේ මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා ආනන්ද. මම මේ ආකාශයේ තියෙන තරු කැටවලට වඩා ඇස් ගලව ගලවා දන් දුන්නා ආනන්ද. මම මේ මහා මේරුව උස පරාද වෙන තරමට ඔටුනු පැලැන්දා වූ හිස් දන් දුන්නා ආනන්ද කියන. මට විසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මොනුබුරෙක් ලැබුණා නම් ඒ සෑම දෙයක්ම ආනන්ද මන් දන් දුන්නා කුමක් උදෙසාද? ඔබත් මමත් මේ මොහොතේ මේ විදින්නා වූ සැනසිල්ල උදෙසා පිණිස. ඊළඟට උන්වහන්සේ සිධවත් කුමාරයා හැටියට උප්පත්තිය ලැබෙනවා. ඒ සිධවත් කුමාරයා හැටියට උප්පත්තිය ලැබලා රම්මේ සුරම්මේ සුබ මාලිගා ලැබෙනවා. සක්විති රජකමේ උරුමය ලැබෙනවා. යශෝදරාව ඒ වගේම රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෙක් ලැබෙනවා. ඒ සෑම දෙයක්ම අර උදේට එළියට දාන කෙළපිඩක් වගේ එළියට දැම්මා. කවුරුන් උදෙසාද? ඔබත් මමත් මේ මොහොතේ ලැබෙන මේ සැනසිල්ල උදෙසා පිණිස. ඉන්පස්සේ උන්වහන්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා, ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නැහැ, පතක් පොතක් තිබුණේ නැහැ, මේ මාර්ගය දැන කියාගන්න කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ, මම දුක තුලින්මයි දුක ජයගන්න කියලා හිතුවේ ආනන්ද. එනිසා මං අප්‍රමාණ මේ ශරීරයට දුක් දුන්නා. එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නැහැ. උදරය අතගානකොට පිටකොන්දයි අහුනේ, පිටකොන්ද අතගානකොට උදරයයි අහුනේ. ඒසා මම මේ ශරීරයට දුක් දුන්නා ආනන්ද. මම සමහර දාට එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ, සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ, සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නැහැ ආනන්ද. දුක තුලින්මයි දුක ජයගන්න කියලා හිතුවේ. දැන් මට ඇවිදින්න බෑ. දැන් මං කැලේ බඩගාමින් තමයි ජීවත් වෙන්නේ. මං බඩගාමින් ගිහිල්ලා අර ගොපලු ගාල් වලට ගොපලු රෑන් ළඟට ගිහිල්ලා ගොපලු දරුවා ඈතට යනකන් ඉඳලා අර හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන කිරිවිරු අබිව්වා කියනවා. ඒ හරක් පයින් ගහද්දී ගොපලු ගාලේ කලන්තේ දාලා සතිය දෙක මං වැටිලා හිටියා කියනවා. මට සිහිය එනකොට මට බඩගා ගන්නත් පණ නැහැ. මං අර හරක් පැටව් දාලා තිබ්බ කහපාට අසූචි වළඳෙනවා ආනන්ද. ඒත් මට අපුලක් දුගදක් දැනුන්නේ නැහැ කියනවා. එනම් බලන්න බෝධිසත්වයෝ අර හරක් පැටව් දාපු කහපාට අසූචි වළඳද්දී අපුලක් දුගදක් නොදැනුනේ කුමක් නිසාද? ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දීමු දෙසාමයි. උන්වහන්සේ අවසානයේ දැනගන්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා.
අර සුජාතවගේ කිරිබිරු දානේ වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා උන්වහන්සේ චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මේ ලේ මස් සම් ඇට නහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා එතකොට මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කරන්නේ ජයශ්‍රී මහා බෝධි මූලේදී බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දානවන ඕන ජීවිතේ මරණයට දැම්මා ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණා වේදනාව කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණා සංඥාව චේතනාව විඥානය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරුණා පංච උපාදාන ස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතය මරණයට වැටෙද්දී අන්න චතුරාර්ය සත්‍යයත් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්න එනම් මෙවැනි වෙසක් සතියක ඒ බෝධිසත්වයෝ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ ජීවිතේ මරණයට දාලා නෝන ජීවිතේ මරණයට දාලා ලබා ගත්තා වූ අවබෝධයක ඵලයකුයි අපි මේ අත්විඳින්න ඉන් පස්සේ බලන්නේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබලා ඔබ නුවණින් මෙනෙහි කරන්න මේ බෝධිසත්වයෝ ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වූ දීර්ඝ පාරමී ගමනේදී උන්වහන්සේ දේශනා කරනවා නම් මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා කියලා මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා කියලා ආකාශයේ තරු කැටවලට වඩා ඇස් ගලව ගලවා දන් දුන්නා කියලා මහා මේරුවේ උස පරාද වෙන තරමට ඔටුනු පැලැන්දා වූ හිස් දන් දුන්නා කියලා තමා තුලින් තමා නුවණින් දකින්න ලක්ෂ කීවරයක් බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දාන්නේ නැද්ද කියලා ලක්ෂ කීවරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද පිංගතුනේ අපි මේ වෙසක් සතිය තුල සමරන්නේ එනිසායි කැපවීම අද දවසේ ජීවිතය තුලින් දකින්න කොයිසා කැපවීම සම්භාරයක් මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානීය උදෙසා බෝධිසත්වෝ ගත්තද කියන කාරණේ ඒසා කැපවීම ජීවිතේ ලක්ෂ ගානක් මරණයට දාලයි බුදුර බෝධිසත්වෝ මේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න මේසා කැපවීමක් කරලා අවසානයේ 45 වසරක් ඒ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන උන්වහන්සේ මොකක්ද කළේ ඔබත් මමත් වැනි අසරණ සත්වයින්ට මේ නිවනේ මාර්ගයමයි කියලා දුන්නේ පිණිස අවසාන වශයෙන් උන්වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචනේ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට මොකක්ද කියන්නේ මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි සියලු සංස්කාරයෝ කියන්නේ පිංගතුනි මේ කුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත්‍ය වෙනවා මේ අකුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත්‍ය වෙනවා එනිසා මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා මේ කුසලයට අකුසලයට බැඳෙන්නේ නැතුව හිස ගිනිගත්ෙක් ඒ ගිනි නිවන්නේ යම්සේද බව ගින්දරම නිවා ගන්නයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ එනිසා වෙසක් සතියක් සමරන තෙමගුල සමරන මේ මොහොතේ අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන උතුම් චරිතය මේතා මේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න ගත්තා වූ කැපවීම සම්භාරයේ කොච්චරක්ද කියලා ඒසා කැපවීමක් කරලා මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා ජීවිතේ ලක්ෂ වතාවකට වැඩිය ජීවිතේ මරණයට දාලා මේ ලබා ගත්තා වූ අවබෝධය තුලින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන එකම එක දෙයයි ඒසා කැපවීමක් කරලා උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගත්තත් උන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකීන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි පිංගතුනි ගිහි පිංගතුල්ලාගෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව ඇති කරගෙන සීලේ ආර සීලයක් හැටියට වඩමින් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියන කාරණේ පිංගතුනි බලන්න අරසා කැපවීම සම්භාරයක් ජීවිතේ ලක්ෂ වාර ගානක් මරණයට දාලා උන්වහන්සේ ලැබුවා වූ අවබෝධය තුලින් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරල කාරණා තුන විතරයි පිංගතුනි ගිහි පිංගතුල්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරල කාරණා තුනයි ඒ කාරණා තුල තමයි තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව දෙවෙනි කාරණය සීලය ආර්ය සීලයක් හැටියට වඩන්න තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න පිණිස එනම් මෙවැනි වෙසක් සතියක් සමරන මේ මොහොතේ ඒ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනා වූ දේ
අපි ඉටු කරන්න දක්ෂ නැත්නම් පින්වතුනි ඒ නොදක්ෂ භාවය විසින්ම අපි බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් බවට පත් වෙනවා. මොකද අපි උදෙසා බෝධිසත්වයෝ අරසා කැපවීම සම්භාරයක් දැක්වුවා. ඒ වගේම ලක්ෂ වතා ගානක් ජීවිතේ මරණයට දැම්මා. ඒ සියල්ල සිද්ධ කරලා අවසානයේ උන්වහන්සේ ශ්‍රාවකීන් හැටියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලේ ආර සීලයක් හැටියට රැකීමත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයත් කියන කාරණා තුන නම් අපි දක්ෂ වෙන්න ඕනේ මේ වෙසක් සතිය තුල ඒ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ වගේම සීලේ ආර සීලයක් හැටියට වඩමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න පින් අපි දක්ෂ වුණොත් ඒ කාරණා තුන දකිමින් මේ වෙසක් සතිය ගත කරන්න එතනදී අපි බුදුරජාණන් වහන්සේට ණය නොවිය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා ඉන් මෙහා අපි උත්සාහ ගන්න වෙසක් සතිය තුල මේ සද්ධාවෙන් සීලෙන් එහෙම නැත්නම් අනිත්‍ය සංඥාවෙන් බැහැර වෙලා ජීවත් වෙන්න නම් වෙනදා වගේම කාමච්ඡන්දයන් උපදින ආකාරයේ කටයුතු කළ ජීවත් වෙන්න නම් සිල්පද පහ බිඳෙන ආකාරයෙන් කටයුතු කළ ජීවත් වෙන්න නම් ඒ කරන කටයුත්තක් පාසාම අපි බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් බවට පත් වෙනවා පිණි. එහෙනම් බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් වුණාය කියන්නේ එහි බරපතල අකුසල් විපාකයන් අපිට සංසාරයක් පුරාවට අත්විඳින්න වෙනවා. මොකද බෝධිසත්වයෝ අරසා කැපවීම සම්භාරයක් සිද්ධ කළා අපිට මේ උතුම් ධර්මයේ ලබලා දෙන්න. උන්වහන්සේට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. බබේට බැහැලා මෙච්චර දුක් විඳින්න උන්වහන්සේ වෙනුවෙන්. උන්වහන්සේට එහෙමනම් තිබ්බ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා රහත් භාවයට පත් වෙන්න. එහෙනම් එදා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය අතහැරලා මේසා දුක් කංගරාවක් විඳාගෙන මේ සංසාරයට බහින්නේ අපි නිසාමයි. එනිසා අපි නිසානම් මේසා දුක් කන්දරාවක් බෝධිසත්වෝ වින්දේ ජීවිතේ ලක්ෂ වතාවකට වැඩිය මරණයට දාලා තියෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ සාස්තුන් වහන්සේ උදෙසා අපිට කරන්න තියෙන යුතුකම ඉටු කරන්න. ඒ යුතුකම හැටියට උන්වහන්සේ ගිහි පින්වතුන්ලාගෙන් බලාපොරොත්තුනේ මේ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් සීලේ ආර සීලයක් හැටියට වැඩිමත් පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දැකීමත්. එනිසා මේ වෙසක් සතිය තුල ඔබ දක්ෂ වෙන්න මේ කාරණා තුන ජීවිතේට එකතු කරගෙන ඔබ බුදුරජාණන් වහන්සේට ණයකරුවෙක් නොවූ දරුවෙක් බවට පත් වෙන්න.